අදත් අපි මේ බදුළු දිසාවේ ගමක් ගමක් ගානේ ගිහිල්ලා මේ අලුත් ඡන්ද ලකුණ මහජනයට හඳුන්වා දීගෙන යනවා. තමුණන්සලා දන්නවා පළවෙනි වතාවට ජාතික නිදහස් පෙරමුණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරඟ කළා නැගෙනහිර පළාත් සභා ඡන්දෙදී. මොකද අපි බලාපොරොත්තු වුණා අපේ නියෝජිතයන්ට නාම යෝජනා නොලැබුණ හින්දා අපි තරං කරා. හැමෝම හිතුවා මේක ටිකක් බරපතල වැඩක් කියලා. ජය ගන්න අමාරු අභියෝගයක් කියලා. අපි බය නැතුව ඒ තීරණය ගත්තා. ගත්තා විතරක් නෙවෙයි ඡන්දය ඉවර වෙනකොට ජාතික නිදහස් පෙරමුණ නමින් ලංකාවේ පත්වෙච්ච පළවෙනි පළාත් සභා මන්ත්‍රීවරයා ත්‍රිකුණාමලෙන් අපි නිර්මාණය කළා. ජයන්ත විජේසේකර මැතිතුමා අමුණාන්සල දන්නවනේ අර සිංහගොඩිය බිමට දාලා කොටි කොඩිය ඔසවපු වෙලාවේ එක බිමට දාලා සිංහගොඩිය ඔසවපු නායකයා. අපිට අභියෝගාත්මක තීරණ ගන්න ඕන නම් අපි ගන්නවා. ඒ අපේ සුඛ විහරණයට නෙවෙයි රටේ උන්නතියට. මේ ගම්බිම්බල ජීවත් වන ජනතාවගේ උන්නතියට. දීහාමුදුරුවනේ මේ පොළොව ලේන් පොඟවලා බේරගත්තු පොළොවක්. මේ බිම අවුරුදු 30ක මිනිමරු සාපලත් යුද්ධෙන් බේරගත්තු පොළොවක්. ඒකට අපේ ගම්බිම්වල දරුවෝ තරුණ දරුවෝ මරුන් කන බව දන දනම ඉදිරියට ගිහිල්ලා යුද්ධ කරලා බේරගත්තු පොළොවක්. අපේ අහිංසක අම්මා තාත්තගේ දරු පැටව් එකමත් එක නැහුණක් මෞබිමට ජයග්‍රහණය දිනවල දෙනවයි කියන අදිස්ථානය මත සටන් කරලා බේරගත්තු පොළොවක්. මේ පොළොව දැන් එදාට වඩා අද වටිනවා. යුද්ධ දිනන්න කලින් තිබ්බ රටට වඩා මේ රට අපට වටිනවා. යුද්ධෙන් කරලා දිනාගත්තු සාමයටද මේ පොළොව අපට මීට වඩා වටිනවා, එදාට වඩා වටිනවා. ඒ හන්ද දැන් මේ රණවිරුව මේ පොළොව බේරලා දුන්නට හරියන්නේ නැහැ. මේ බිමට මේ රටට මේ ජනතාවට ආදරය කරන ජනනායකයෝ මේ පොළොවෙන් නිර්මාණය කරන්න ඕනේ. ජාවාරංකාර පැලඳිය නායකයෝ නෙවෙයි. මහජනයාට කරන වැඩ ටිකෙන් කොමිස් කන්න බලාගෙන ඉන්න තක්කඩි නියෝජිතයෝ නෙවෙයි. රණවිරුව ජාතිය වෙනුවෙන් දිවිපිදුවේ යමක් බලාගෙන නෙවෙයි. අන්න ඒ වගේ යමක් පෙරලා Tamanta අපේක්ෂා නොකර රටට ගමට දැයට වැඩ කරන්න පුළුවන් මිනිස්සු හදලා ගේන්න ඕන උඩට. දැන් අනිත් පක්ෂ වලින් එහෙම හැදෙනවද? මේ ගම් වලින් යන්තම් ප්‍රාදේශීය සභාවකට එකෙක් කැරියොත් ඇරෙන්න වෙන මොහොකටවත් යවනවද? ඒවා පවුල් පිටින් අල්ලන් ඉන්නේ නැද්ද? උන්නහල නිඳගම් වගේ තනතුරු ටික පට්ටන් ටික අල්ලගෙන ඉන්නේ නැද්ද? මේ කඳු යාය මේ කුඩා තේවතු ජීවිත අතරේ ඒ අරගලය කරනේ සටන කරනේ දුක දන්න දුක වේදනාව දන්න මේ ගම්බිම් නැගිට්ටුවන්න මොනවද වෙන්න ඕනේ කියලා දන්න එහෙම මිනිසු නෙවෙයිද මේ රටේ මහජන නියෝජිත ආයතන වලට උඩට උස්සලා ගේන්න ඕනේ? මොක්කුද මේ ගේන්නේ? මේ ගේන අයට තමුනාසලා නියෝජනය කරලා නියම නායකත්වයේ බීමට ලැබෙනවද? නෑ මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. ඒ නිසා තමයි අපි තීන්දුව කළේ. ආණ්ඩුව ඇතුලේ ඉන්නවා අපි, ඔව් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා අපි, පංචායුතින් තරඟ කරනවා. ත්‍රිකුණාමලේ නම් එක පළාත් සභා මන්ත්‍රීතුමක් අපට දිනවලා දුන්නා. මම දැන් දවස් 3-4ක් තිස්සේ මේකේ කරක් ගහනවා. මේ දවස් 3-4ට අපට පේනවා ත්‍රිකුණාමලේ අභිබවලා යන දෙවන්ත ජයග්‍රහණයක් බදුළු දිසාවෙන් ජාතික නිදහස් කරමුණට හිමිවෙනවා. මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. වෙනසක් ඕන නේද? ගමේ තියෙන වේදනාව පෙන්වන්න ඕන නේද? අර හැමදාම ගහන ඒවට ගැහුවම හිතෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා නේද? බැන බැන රඳිනවා, වැඳ වැඳ බනිනවා, එහෙම කරලා හරියට හරියයිද? බැන බැන වඳිනවා, බැන බැන ඡන්ද දෙනවා, දිදී බනිනවා.
දීලා බනිනවා බැන බැන දෙනවා ආයි දීලත් බනිනවා එහෙම එහෙම කරලා මේ වැඩේ හරියයිද මේ ගම්බිම් හැමදාම එකම තැන තියෙන්න ඕන ගම්බිම්ද මේවා නැගිට්ටුවන්න ඕනේ නැද්ද මේ පොළවේ ඉපදෙන දරුපැටවුන්ගේ අනාගතය හරියට පැහැදිලිව නිර්මාණය කරන්න ඕනේ නැද්ද ගමේ අපේ හයිය පෙන්වන්න ඕනේ නැද්ද ගමේ අපේ එකමුතුව පෙන්වන්න ඕනේ නැද්ද ගමේ අපේ බලය පෙන්වන්න ඕනේ නැද්ද ජනාධිපති ඡන්දෙදි ඕවා පෙන්වන්න යන්න බෑනේ ඒක රටේට එක නායකයෙක් හැදෙන ඡන්දයක් ඒක ඒක සෙල්ලන්නේ කොල්ලෝ කියලා ඒක ඒක හරියට කරන්න වෙනවා ආ ඒකෙදි එක එකව කරන්න බෑ පුකුවනින් ඉන්න ජනාධිපති ඡන්දෙ තියාගන්න බෑ මේ ඡන්දෙ තමයි තමුන්නාන්සලාගේ බලය පෙන්වන්න පුළුවන් ඡන්දෙ මේක තමයි ගමට අවධානය යොමු කරනු මැනවි ජනාධිපති තුමනි කියන සංඥාව පණිවිඩය යවන්න පුළුවන් ඡන්දෙ කොහොමද ඒක යවන්නේ කොහොමද ඒක යවන්නේ දැන් අර විරුද්ධ පක්ෂයේ ඉන්නෝනේ අයියලා ඒගොල්ලොන්ට ගැහුවා මේ පණිවිඩයයිද දැන් අපි ආණ්ඩුව ඇතුලේ ගෝරියක් දානවා තමුන්නාන්සලා දානවා අපි මේ ආණ්ඩුවේ ඉන්නවා ගෝරිය දානවා දාන්න ඕන ගෝරිය දාන්න එපා ඇත්තටම අපිට තියෙන ආණ්ඩුව ඇතුලේ ගෝරියක් අපි යෝජනා 12ක් දුන්නා ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගත්තයි කිව්වා අපි කිව්වා පිළිගත්තන විතරක් වැඩක් නැහැ මෙන්න ක්‍රියාකාරී සැලැස්ම මෙන්න කෘෂි කර්මාන්තය වෙනුවෙන් ගොවිදන බැංකුව පිහිටවන්න ගොවියට සහනදායි ණය දෙන්න ඉස්සර තිබිච්ච ගොවිදන බැංකුව පිහිටවන්න ඒ විතරක් නෙවෙයි ගොවිද කෘෂි කර්මාන්තයට ඕන කරන යටිතල පහසුකම් සංවර්ධනය කරන්න දැන් මේ කුඩා තේවතු හිමියන් අපි දන්නවා තමුන්නාන්සලාගේ නායකයයි දා අපිව හම්බෙච්ච වෙලාවේ කොළඹදී තමුන්නාන්සලාගේ දුක් ගැනවිලා හරි ප්‍රශ්නේ හරියට කිව්වා මේවා ඇහෙන්නේ නැහැ උඩට මේවා තමුන්නාන්සලාගේ දුක අරගෙන ගිහින් කියන මිනිස්සු නැහැ ඉන්නවා ජනාධිපතිතුමා ගාවට ගිහලා සර් අර ආණ්ඩුවේ ඉඩමක් තියෙනවා සර් අපේ මල්ලිට අරන් දෙන්න පුළුවන් නම් සර් ඕන් ඕව ඉල්ලන්නේ සර් අර ආණ්ඩුවේ තානායම ඒක අපිට දෙන්න සර් ඒක අපි කරන්න සර් අතන හන්දියේ පෙට්‍රල් සෙඩ් එකක් දා ගන්න ඕනේ ඒකට උදව් කර ඕන් ඕව ඉතින් ජනාධිපතිතුමා හිතනවා ඇති මෙහෙ තින්නේ ඒ ප්‍රශ්න කියලා පෙට්‍රල් සෙඩ් ප්‍රශ්න කියලා තමුන්හන්සලගේ මේ බිමේ ප්‍රශ්න දැන් බලන්න බීජ පනතක් ගේන්න ගියා කෘෂිකර්ම අමාත්‍යාංශේ බීජ පනතක් අමදි මණ්ඩලයට එන්න කලින් අපි මේක හම්බ වුණා අපි මේක බැලුවා කියවලා බැලුවම දෙයිහාමඳුරෝනේ තමුන්හන්සලා බීජ ටිකක් නිපදවලා ගෙදර තියාගෙන හිටියෝ පොලිසියට පුළුවන් ඇවිල්ලා පෙරලා තියන් හිටපු මිනිහයි බීජ ටිකයි ඔක්කොම අරන් යන්නේ බහුජාතික බීජ කම්පැනි කාර්යයන්ට ඕන කරන පනතක් උංගේ ඒකාධිකාරී බලය සනාථ කරන පනත අපි දැම්ම යෝජනා 12ට ඒක අකුල ගන්න කියලා ආන්න ක්‍රියාකාරී සැලැස්මට අස්සම් කළා දුන්නා ඒක ගේන්නේ නැහැ කියලා දැන් හරිනම් හරිනම් හත්වලාමේ දැන් ওই බීජ පනත ගැන කෑ ගහන්න ඕනේ අපිට ඇයි මෙහෙ ගොවි ජනතාව ඡන්දේ දීලා යවපුවායේ නැද්ද දැන් මට ඡන්දේ දුන්නේ ගොවි ජනතාවද කොළඹ එච්චර ගොවියෝ නෑ හිටියත් ඉන්නේ මොඩ් ගොවියෝ ඒ ගොවියොන්ට බීජ ප්‍රශ්නයක් නැහැ. එතකොට තමුන්නාන්සලා ගොවි ජනතාව උඩා තේවතු හරි කොහොම හරි මේ ගොවි ජනතාව කෘෂිකාර්මයන්ත ඉන්න ජනතාව. තමුන්නාන්සලා කතිර ගහලා යවපු අය කටක් ඇරියද බීජ පනතක් ගැන. උන්දර දන්නේත් නැහැ මේකක් ඉන්නවද කියලා. අහන්නකෝ බීජ පනතක් ගැන මොකද්ද කියලා අය. දන්නේ නැහැ. ඒ භූමිකාව ඉටු වෙන්නේ නැහැ. මේ අහිංසක අම්මා තාත්තගේ කතිරෙන් තිබ්බ විශ්වාසය රකින්නේ නැහැ. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? අපි ආණ්ඩුව ඇතුලේ තියෙන ගෝරිය තමුන්නාන්සලා වෙනුවෙන් වන ගෝරියක් නෙවෙයිද? ගොවිදන බැංකුව ආයි හදන්න කියලා කියන්නේ තමුන්නාන්සලා වෙනුවෙන් වන ගෝරියක් නෙවෙයිද? බීජ පනත ගේන්න එපයි කියලා කියන්නේ තමුන්නාන්සලා වෙනුවෙන් වන ගෝරියක් නෙවෙයිද? කුඩා දේවතු හිමියාගේ ප්‍රශ්න ටික ආණ්ඩුව ඇතුලේ අරගෙන ගිහිල්ලා සටන් කරන්නේ තමුන්නාන්සලා වෙනුවෙන් නෙවෙයිද? ඒ ගෝරිය කරන බලවේගය ගෝරිය කරවන රාළ කාර්ය කරවන රාළල නිසල හිටියේ අපි තමයි ආණ්ඩුව ඇතුලේ ගෝරිය කරවන රාළ විය යුතු වෙනස කරව ගැනීම සඳහා අවශ්‍ය කරන බලපෑම ගොඩනගන බලවේගය ආන්න ඒ බලවේගය ශක්තිමත් කරන්න ඕනේ නැද්ද බැන බැන ගැහුවම හරිද ඔය හැමදාම ගහනේ වට බැන බැන ගහනවා ගහ ගහ බනිනවා
හාමුදුරුවනේ ටික දවසක් යනකොට නිකටට නේ අත එනවා නිකටට මූණ එනවා බඩ හරියට හුද ගහිලා කල්පනා කරලා බල කල්පනා කරනවා නේ හත්තලාමේ කරගත්තු මෝඩකමක් කියලා ඒ ඉරණමෙන් මේ ගම්බින් වෙනස් කරන්න ඕනේ නැද්ද වෙනස් කරන්න ඕන මගේ අම්මේ තාත්තේ මේ ඡන්ද තමයි ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න තියෙන ඡන්දේ මේ ඡන්දදි තමුන් ආන්සලා පණිවිඩය දෙන්න ඕන කුඩා තේවතු හිමියන්ගේ අඳෝනාව මේ ඡන්දෙන් එළියට ගේන්න ඕන ආර්ථික ඝාතකය කුඩා තේවතු හිමියන්ගේ අරමුදල ගසා කනවා මුදල් අමාත්‍යංශ ලේකම්ලා ඒ ආර්ථික ඝාතකය වේ අරමුදල් උන්ගේ උවමනාවෙන් යොදවනවා කුඩා තේවතු හිමියාගේ දෙවන ප්‍රශ්නවලට ආවදානය යොමු කිරිල්ලක් නැහැ මේ ගම්බිම්බල ජනතාවගේ ප්‍රශ්න හැමදාම ගස් කොළන් වලට රට කරලා හංගලා තියන්න හදනවා ඒකට ඉඩ දෙන්න බෑ මේ 21 වෙනිදාට ජනාධිපතිතුමාට යවන්න ඕන පණිවිඩයක් මේ ගමෙන් බිමෙන් මොකද්ද පණිවිඩේ ජනාධිපතිතුමනි තමුන් ආංශෙත් එක්ක ආරෝවක් නැහැ හැබැයි අපේ ගමේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන නැත්තම් අපිට තියෙනවා ලොකු ප්‍රශ්නයක් කියලා ආන් මේ පණිවිඩේ යවන්න ඕනේ ඒ පණිවිඩේ කොහොමද යවන්නේ අරකට ගහුවම යනවාද ඒ පණිවිඩේ ඒ එතකොට හිතා කිසි ප්‍රශ්නයක් නැහැ අයියලා බොහොම සතුටෙන් ඉන්නවයි කියලා එහෙම යන්නේ නැහැ එතකොට නොමග යනවා පණිවිඩය වැරදි පණිවිඩයක් කොහොමද එහෙමනම් ඔය කියන පණිවිඩය දෙන්නේ තමුන්නාන්ද රට බේරගත්ත ජනාධිපතිතුමනි අපි ගරු කරනවා හැබැයි අපේ ගම බේරලා දෙන්න අපේ ආර්ථිකය හදලා දෙන්න ගමට ආර්ථික බලය හදලා දෙන්න මේ අතිතල පහසුකම් සංවර්ධනය කරලා දෙන්න ආන් මේ පණිවිඩය දෙන්න තියනවා කොහොමද දෙන්නේ කොහොමද දෙන්නේ කියන්න බලන්න කවුරු හරි කංගම්බුරු සින්දින්නෝරු කියන්නකෝ බලන්න කොහොමද මේ පණිවිඩය දෙන්නේ අර විරුද්ධ පක්ෂය අර ලකුණු වලට ගැහුවොත් මේ පණිවිඩය ඇයිද මොන පිස්සුද එතකොට මිස්ෆයර් වෙනවා දැන් නිකන් හිතන්න ආණ්ඩුවත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ තීන්දුවක් ගත්තයි කියලා ගිහින් අර අලි හොල්මනට හරි වෙනවා අර ටකේට හරි මොකට හරි ගැහුවයි කියලා කියන්නකෝ මොකද වෙන්නේ එතකොට අර කොළඹ කොල්ලු පිටියේ තියෙන තානාපති කාර්යාලවල සුද්ධොන්ට පණිනවා උන්ට චූන් වෙනවා උඹලන් ඉන්නේ ඒගොල්ලෝ නගිනකන් ඒගොල්ලෝ නැග්ගම උන්ගේ සැලැස්ම තමයි තානාපති කාර්යාල දෙක තුනක මෙහෙවුම තමයි ඊළඟ ජනාධිපතිවරණය කිසිම අපේක්ෂකයෙකුට 150 පළවෙනි වටෙන් ගන්න බැරි කරන එක ඒගොල්ලෝ දන්නවා රනිල් වික්‍රමසිංහ එන්නේ රනිල්ට කොහොමද ජනාධිපතිතුමාට වඩා උඩට ගන්න බෑ එතකොට මොකද කරන්නේ එහෙනම් කරන්න ඕන මොකද්ද ජනාධිපතිතුමාට 150ට වඩා යන්න බැරි වෙන විදිහට හදන්න ඕන තත්ති කොහොමද ඒක කරන්නේ ආණ්ඩුව ඇතුලේ ඉන්න ආර්ථික ඝාතකයෝ ලව්වා ගමට ප්‍රශ්න හදුවනවා උඹ හෙංජයෝ ඉන්නවනේ මේක ඇස්සේ ඊළඟට ඊළඟට කොහොමද කරන්නේ අනුර මල්ලිවත් දානවා ජනාධිපතිවරණයට උඹ රතු පාටින් ඇවිල්ලා ගේම ගහපන් සිංහල ඡන්ද ටිකක් කඩහන් සෝබිදහාමුදුරුවන්ටත් කියනවා වහන්සේ පුළුවන් නම් ගිහිලා වැඩම කරලා සිංහල බෞද්ධ ඡන්ද ටිකක් කඩලා ගන්න අනිත් පැත්තට සිංහල ඡන්ද පතුරු 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 කහ බෙදලා අන්න 150 කාටවත් ගන්න බැරි කරවන සැලැස්මක් තමයි අද බටහිර රටවල් අද දියත් කරන්න යන්නේ 150ට වඩා ගන්න බැරි වුණොත් පළවෙනි වටේ දෙවෙනි මනාපේ ගණින්න වෙනවා දෙවෙනි මනාපේ ගණින්න පැය 24ක්වත් යන්නවා ඒ පැය 24 ඇතුළත අර මැද පෙරදිග කළා වගේ පාරට සෙනඟ බස්සලා සටන වීදියට ගේන්න තමයි තානාපති කාර්යාලවල සැලැස්ම උන්ගේ ඒ රටට හතුරු සැලැස්ම රට නැවත අස්ථාවර කරන සැලැස්මට චූන් එක දෙන්න ඕනද තමුන් වහන්සලා විරුද්ධ පක්ෂේ ලකුණු වලට ගහන කතරින් වෙන්නේ අන්නේ කුමන්ත්‍රණයට පණ වෙනවා ඒ කුමන්ත්‍රණයට පණ දෙන්න ඕනද නෑ එහෙමනම් මොකද කරන්න ඕනේ එකම ලකුණයි තියෙන්නේ ජනාධිපතිතුමනි ඔබතුමා එක්ක ආරෝවක් නෑ හැබැයි මේ ගමේ තිබෙන මේ අපේ දුක් ගැනවිල්ලට තමුන් ආන්සෙට ඇහෙන්නේ නෑ ඇහෙන්න කියන්න වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ එකම ක්‍රමේ පංචායුදේ දිනවලා ඒ පණිවිඩය අපි තමුන් ආන්සෙට එවනවා ආන්න එතකොට අහයිනේ මගෙන් ජනාධිපතිතුමා බදුල්ලේ මෙවල්ලා ජයග්‍රහණයක් එතකොට අහයිනේ 22 වෙනිදා අහයි බදුල්ලේ ජනාධිපති බදනතුමායි බදුල්ලේ පංචායුදේට හොඳට තීපුවා නේද
එතකොට මට එනවා වෙලාව. ඔව් මොකද්ද දන්නවද හේතුව ජනාධිපතිතුමනි? හේතුව මෙන්න මේවා. කුඩා තේවතු හිමියා මෙහෙන් වැටිලා. ගම්වල මිනිසුන්ගේ දුක් ගැනවිල්ලට ඇහුම් කන් දෙන නායකයෝ නෑ. උන් කොළඹ. එයාගේ අසරණකමට උත්තර දෙන නායකයෝ නෑ. උන් කොළඹ. මේව යන්න බෑ. ආර්ථිකයේ මේ ගමනේ වෙනස කරන්න ඕන මිනිස්සු එක ඉල්ලනවා. නැත්තම් දෙයි හාමුදුරුවනේ පංචායුදේ මෙහෙම දිනයිද? ආන් එහෙම අහන්න ඕන පුළුවන් කරන්න ඕන. එහෙම ඇහුවම තමයි වැඩේ තේරෙන්නේ. වැඩේ තේරෙන තැනට තමුන්හන්සලා පත් කරනවද? ඒ පණිවිඩේ හරියට ජනාධිපතිතුමාට සතු සංඥාව යවනවද? කොහොම කියලා හරියන්නේ නැහැ ඕනෝ ඕනෝ කියලා. කියාලා ටිකක් හොඳට හයියෙන්. ඈ? යවන්න ඕනේ පණිවිඩේ හරියට. තමුන්හන්සලා බලන්න. අපි අමාරු අභියෝග බාර ගන්න මිනිස්සු. युद्ध करने बैग उठिया वह युद्ध वाली इंदिर परदन ने बैग ये न मोड माते अधिमुना ये मोड माते परदन ने बैठ गला भी माइंड राजपक्ष जनाधिपति तुम्हारे जयग्रहण ऐडा निदास पहे बोलना करने के पूना आपी ये मेरे राता बनुएं राता तो ओन करने ये लगा परिवर्तन ये वेनस करागे नहीं मनुएं आदतीयन वा� නිෂ්පාදනය කර්මාන්ත ගමට එන ආකාරයේ පරිවර්තනයක් කරන්න මෙතුමා කිව්වා වගේ ලොකු කොම්පැනි වලට දීලා තියෙන තේවතු ටික කුඩා තේවතු හිමියන් අතට දෙන්න මේ කොම්පැනි කාර්යයන්ට දීලා තියෙන තේවතු ටික උන් හම්බ කරනවා ගහකොළ කපා ගන්නවා පාඩුයි කියලා පෙන්නනවා උන් මේක විනාශ කරලා වනසලා යනවා මේව නැවත අර එදා 50 ගණන් වල බෙදලා දුන්නා වගේ තමුන්හන්සලාට බෙදලා දෙන තැනට පරිවර්තනය කරන්න මේකව කරවන්න ඕන නම් ඒවා කරවන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඒවා කරවන්න ඕනයි කියලා කල්පනා කරනවා නම් දෙයහාමුදුරුවනේ 21 වෙනිදාට නමෝ බුද්දායි කියලා දකුණු කකුල පෙරට තියලා බොහොම විශ්වාසයෙන් කොළු පැටියව කෙලි පැටියව කිහිල්ලට අරගෙන පංචායුදේ සුද්ධ කරලා බෙල්ලට පැටියගේ දාලා පංචායුදේ හොඳට පේන විදියට ඉස්සරහින් තියාගෙන ඡන්ද පොලට ගිහිල්ලා නමෝ විත්තියෙන් පංචායුදේට කතිරේ ගහලා ඒ පණිවිඩේ තමුන්හන්සලා දෙන්න උනා. අපි ආණ්ඩුව ඇතුලේ තමුන්හන්සලා වෙනුවෙන් කරන ගෝරියට හයිය දෙන්න උනා. තමුන්හන්ස අපිට තියෙන්නේ එහෙම ගෝරියක්. UMP එකේ තියෙන්නේ කොහොම ගෝරියක්ද? ඒකේ තියෙන්නේ පට්ටම් ගෝරි, තනතුරු ගෝලි, තානාන්තර ගෝරි. සජිත් කියනවා මට නියෝජ්‍ය නායකකම නැත්තම් මම නොපැමිණෙන්නේ මේ ඌවට. ඊළඟට අනිත් මිනිහා කියනෝ ඌට දෙනව නම් නියෝජ්‍ය නායකකම මමත් නොපැමි මම යනවා පක්ෂෙන් එළියට. ඒක තියෙන තනතුරු ගෝරි, පට්ටම් ගෝරි, තානාන්තර ගෝරි. ඒ ගෝරියෙන් තමුන්හන්සලට වැඩක් තියනවද? කුඩා තේවතු හිමියාගේ ප්‍රශ්නෙට අදාළ ගෝරියක් එතන තියනවද? නැහැ. දැන් ඇවිල්ලා මොකද උනේ? ඊයේද කොහෙද ආවනේ මේ බදුරු දිසාවේ? මොකද උනේ? රනිල් කී ගෙන්නගත්ත සජිත් බොරුවක් කියලා. මොකද්ද? මම මෙතනදී ප්‍රකාශ කරනවා ඔයා නියෝජ්‍ය නායකයි කියලා. එහෙම කියලා අන්දලා ගෙන්නුවා. අනේ අහිංසක සජිත් ආවා. මොකද්ද රනිල් වේදිකාවේදී කිව්වේ? මට බෑ. මට බලයක් නෑ නියෝජ්‍ය නායකකම පුරවන්න. ඒක බලය දීන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට. කෘත්‍යාධිකාරී මණ්ඩලයට කියලා මං සජිත් ප්‍රේමදාස මෙතුමාව ප්‍රමුඛත්වය දෙන්න ඕනයි කියලා මම යෝජනා කරනවා. ඔවුන් ඔහොම කිව්වා. ප්‍රමුඛත්වය. ඉතින් දැන් උන්නේ යෝජනා කරයි කෘත්‍යාධිකාරී මණ්ඩලේ බෑ කියයි. සජිත්ට කියයි මම මොකෝ කරන්නේ? ඈබන් සජිතෝ මම මොකෝ කරන්නේ? උන්නේ කිව්වේ නෑ අනිවාර්යෙන් දානවා කියලා. උන්නේ කිව්වේ යෝජනා කරනවා කියලා. ඉතින් යෝජනා කරාට පරදින්න පුළුවන් නේ. පිළි නොගෙන ඉන්න පුළුවන් නේ. ඊළඟට බලන්න සජිත් කොහොමද කිව්වේ කතාවේ? අමුණාන්සල දැක්කද? සජිත් ලොක්ක මොකද්ද කිව්වේ? උන්නේ කතාවේ මෙන්න මෙහෙම කිව්වේ. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ගෙන යා යුතු තැනට ගෙනියන්න උපරිමයෙන් කැප වෙනවා. ගෙන යා යුතු තැනට. කොහෙද සජිත් රනිල්ව ගෙනියන්න ඕන තැන? ගෙදර. යැවිය යුතු තැනට යවන්න. එහෙමයි කිව්වේ. යැවිය යුතු තැනට යවන්න. සජිත්ගේ හිතේ යැවිය යුතු තැන තමයි ගෙදර. රනිල්ව. කිව්වේ නෑ චන්දන් ජනාධිපති කරනවායි කියලා. දිනවනවයි කිව්වේ නැහැ. යැවිය යුතු තැනට යවන්න මං උපරිමයෙන් කැප වෙනවා. යැවිය යුතු තැන වනාහි ගෙදර. ඒක තමයි සජිත්ගේ හිතේ තියෙන යැවිය යුතු තැන.
ඉතින් සජිත් බොරු කිව්වෙත් නැහැ. ඉතින් ඒ නිසා පීයේ ඉනේ ගහගෙන තමයි දෙන්න අත් දෙක අල්ලන් ඉන්නේ. මෙහෙන් මේ මේ අතින් මේ මෙහෙන් පිටිපස්සේ පීය අර අනිත් මිනිහගේ අනිත් අතෙන් පීය. එහෙම ගෝරි තියෙන පක්ෂත් එක්ක ගියයි කියලා තමුන්නාන්සලගේ ගමේ තිබෙන මේ අඳෝනාවට උත්තර හම්බෙන්නේ නැහැ. අනිත් යෝධයෝ කියනවානේ ආණ්ඩුවට රිද්දන්න දෙන්න ඒගොල්ලන්ට කියලා. ඉතින් එහෙම කොච්චර දුන්නද මන්ත්‍රීකම් 42ක් දුන්නනේ. මොකද උනේ? ඔළුවේ ඉදිමුණා. ඔළුවේ ඉදිමුණා මෝඩ තීරණ ගත්තා. මහින්ද මහත්තයව ජනාධිපති කරන්න කරේ තියාගෙන ගිහිල්ලා මහා මූද නැද්දේ. උන්නහැව ජනාධිපති බෝට්ටුවට නැගලා අපි මූදටම වෙලා දියබුංග ගහ ඉන්නම් කියලා මුන් මූද මැද ඉන්න ගත්තා. දෙයි හාමුදුරුවනේ ජනතාව දෙන ඡන්දෙන් වැඩක් කරන්න ඕන. ජනතාව දෙන ඡන්දෙන් ප්‍රතිඵල ගේන්න ඕන. උන්නහැලට මොකද වෙන්නේ? ඔන්න ටිකක් ලැබෙනකොට ඔළු ඉදිමෙනවා. ආයි බහිනවා. ඔළු ඉදිමෙලා මෝඩ තීරණ ගන්නවා ආයි බහිනවා. ආයි ඔන්න ටිකක් බහිනකොට මොලේ එනවා. එතකොට ආයි පොඩ්ඩක් නගිනවා. ආයි පොඩ්ඩක් නගිනකොට ඔළුව ඉදිමෙනවා. ආයි බහිනවා. නගිනවා ඉදිමෙනවා බහිනවා. ඔච්චරයි. ඕක තමයි උන්නහැලට වෙන්නේ. ඉතින් ඒ නිසා ඡන්ද දෙන්න ඕනේ නෑ සූදුවකට. ප්‍රතිඵල ගේන දෙයකට දෙන්න ඕන ඡන්දෙ. මේ තමයි ප්‍රතිඵල ගෙනෙන දේ. ආණ්ඩුව ඇතුලේ තමුන්නාන්සල වෙනුවෙන් අපි කරන ගෝරිය. ඒ ගෝරිය කරන තමුන්නාන්සලගේ දේශපාලන බලවේගය. ඡන්ද ලකුණ අලුත් තමයි. ත්‍රිකුණාමලෙත් යනකොට අලුත්. එනකොට පරණයි. යනකොට අලුත් එනකොට පරණයි. මේ පටන් ගන්නකොට අලුත් 21 වෙනිදා වෙනකොට කාගේ තදවතේ ලියවුණු ඡන්ද ලකුණ පංචායුදේ බවට පෙරලෙනවා මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. අපි මේ වැඩේ හරියට කරමු. මේක හොඳ ආරම්භයක්. තමුන් වහන්සේලා ඌව මිනිස්සු. මෙතන තමයි සුද්දට අවුරුදු දෙක තුන යනකොට ආයුධය ඔසවපු මිනිසුන්ගේ පොළොව. ඉන්දියාවේ සුද්දට විරුද්ධව ආයුධ ඔසවන්න ගියා අවුරුදු 200ක්. මේකේ අවුරුදු දෙකෙන් තුනෙන් අයියලා ගත්තා. සටනට ආවා. මේ තමයි මේ පොළොව. මේ ගම්බින් මැද්දේ තමයි අපේ රණකාමී මුතුන් මිත්ත සුද්දත් එක්ක සටන් කළේ. මේ පොළොවේ තමයි මේ මුතුන් මිත්ත ජීවත් වුනේ. මේ මහා පූජනීය භූමියේ ජීවත් වන තමුන් වහන්සේලා ජාතියේ ඊළඟ අභියෝග දිනන්න රට නිසි මගට හරවන්න ගමට ඕන කරන සංවර්ධනය ගමට ගේන්න නිෂ්පාදන ආර්ථික උපාය මාර්ගයකට මේ රට හරවන්න මේ තේදළු නිෂ්පාදකයන්ගේ හැමෝගෙම ඒ දෙවන ප්‍රශ්න විසඳලා ජාතියේ ආර්ථිකයේ නිසි මගට ගන්න අන් ඒ වැඩිත් කරන්න කොටියට ගහලා රට බේරලා දුන්නා වගේ ඒ වැඩේ කරන තැනටත් මේ රට හරවන්න තල්ලු කරන්න අරගෙන එන්න මෙන්න මේ ශක්තිය තමුන්වන්සලා අපට දෙන්න. ඒකට තමයි පංචායුදේ අරගෙන අපි ආවේ. මේක ඉතින් අමතක වෙන්නේ නැහැ. චූටි එකට උපදිච්ච ගමම්ම දානවනේ. මේ රටේ විතරනේ ඔය වැඩේ තියෙන්නේ. සිංහල බෞද්ධයොත් කරනවා, Hindu දෙමළ ජනතාවත් කරනවා. ඉපදිච්ච ගමම් පංචායුදේ දානවා. පංචායුදේට ඉංග්‍රීසියෙනුත් කියන්නේ පංචායුදේනේ. මොකද සුද්ධෝ මේක දන්නේ නැහැනේ. මෙහෙම එකක් ඒ රටවල නැහැ. ඉංග්‍රීසියෙන් කියන්නේ පංචායුදේ. අර අස්වද්දනවා කියන වචනෙට ඉංග්‍රීසියෙන් වචනයක් නැහැනේ. අස්වද්දුමයිසේෂන් කියලා කියන්නේ. ඒ අපෙන් ඉංග්‍රීසියට ගිය වචනයක්. පංචායුදෙත් එහෙමයි. මේක සිංහල මේ රටේ සිංහලෙන් හැදිච්ච වචනේ. මේක ආයුධ පහක් තියෙනවා. ඕන බඩුවක් තියෙනවා. ආවොත් සෙල්ලම් කරන්න පහක් තියෙනවා. දරු පැටියාගේ බෙල්ල එල්ලන්නේ දරුවව රැකගන්න, ආරක්ෂා කරන්න, සුභ සිද්ධිය යහපත උදා වෙන්න. දෙවිහාමුදුරනේ එහෙමනම් දරුවා කියන්නේ ආදරණීයම සම්පත. දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දාන පළඳනාව පංචායුදේ නම් මේ ගම්බිම් වල ගොවි ජනයාගේ ආයිතිය දිනා ගන්නොත් ජයග්‍රහණය කරවිය යුතු එකම ලකුණ පංචායුදේ ලකුණ. මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. ඒ හන්දා දැන් ඉතින් අත් පුඩික ගා ඉඳලා විතරක් හරියන්නේ නැහැ. තව සතියක හමාරක් විතරයි තියෙන්නේ. කොරණ සෙල්ලම මේ ටික කාලෙදි තමයි. ඒ හින්දා වැඩ පොඩ්ඩක් පාඩු උනත් කමක් නැහැ. මේක සාමූහික සටනක්. අපි ඔක්කොගෙම එකට සමගියෙන් කරන්න ඕන සටනක්. තමුන්නාන්සලට ජයග්‍රහණ ගෙන එන සටනක්. ආණ්ඩුව ටිකක් තක්බීර් කරවලා හොල්ලලා පද්දලා තමුන්නාන්සලා ඕන තැනට තමුන්නාන්සලට ඕන තැනට ආණ්ඩුව අරගෙන එන සටනක්. හොල්ලලා පද්දලා ගස්සලා තමුන්නාන්සලට ඕන තැනට ආණ්ඩුව අරන් එන ගමනක්. ඒක නේද ඕනේ? ආණ්ඩුව එලවන්නද ඕනේ, හරි තැනට ගේන්නද ඕනේ? මොකක්ද ඕනේ? හරි තැනට ගේන්න.
ඉලවන්න දෝනේ හරි තැනට ගේන්නද මේ කට්ටිය කියන්නේ ඉලවන්න දෝනේ ඈ මොකද්ද කරන්න ඕනේ හරි තැනට ගේන්න ඕනේ ආන් ඒක කරන්න වෙන ක්‍රමයක් නැහැ ටිකක් හොල්ලලා පද්දලා ගස්සලා තල්ලුව දාලා ගේනල්න ඕනේ ඕන තැනට හිට ගන්න මෙතනින් මෙතන නිට ගන්න කියලා ගේන්න ඕනේ ඉතින් ඒක කරන්න තමයි මේ හදන්නේ ඒක තනියෙන් කරන්න පුළුවන් නම් අපි කරලා ඉවරයි තනියෙන් බෑ ජන බලයත් ඒකට උනා පෙන්වන්න ඕන පංචායුධයට තියෙන හයිය පෙන්වන්න ඕන ජාතියේ ඒ පිළිබඳව තියෙන මතය අපි දරන අදහසට මහජනයාගේ තියෙන අනුකූලතාවය පෙන්වන්න ඕන ඒක ජාතික යුතුයකමක් ඒක ජාතික වගකීමක් ඒ හන්දයි මගේ අම්මේ තාත්තේ කියන්නේ පරණ අතීත මතක ලාංඡන පැත්තකට දාලා බුදු අම්මේ අතීත ප්‍රේමී කොළරා කාලේ ආලේ වගේ අතීත ආල ආලවන්ත ලකුණු ටිකක් තියෙනවනේ අර බැන බැන ගහන ගහ ගහ බනින ඒවා පෙනෙයි චන්දක පත්‍රිකාවේ උඩ ඉඳන් යටට බලාගෙන යනකොට ඕම් පෙනෙයි නතර වෙන්න නම් එපා බුදු අම්මේ ඒවා පොඩි පොඩි ඔය මොනවද මායං කරලා තියෙනනේ මායං මොනවද ඒකට කියන්නේ මේ ඒ ලකුණු වල වශී කරලා තියෙනවා පරණ ගහපු එක පේනකොටම දන්නේ නැතුව නතර වෙනවා එතන. ඒ වශීයට නම් අහු වෙන්න එපා වශී කපා ගන්න මොකක් හරි කරගෙන යන්න ඉදා. හත්තරි බේලිය චන්ද කුපේ කොලේ හත්තරි බේලියයි තියෙනවා ආන් රවුමට තියෙනවා පංචායුදේ. රවුමට තියෙනවා පංචායුදේ හත්තරි බේලිය. හැම අම්මෙක් තාත්තෙම දෙයියාම දුරුනේ ත්‍රිකුණාමලයේ තිබ්බා බුලත් කොලේටයි පංචායුදේටයි දෙකටම ගහලා 2000ක් විතර චන්ද. ඒ මරි මොඩ තක తీරු වැඩේ නම් කරන්න එපා එක්ක හෙට ගහන්න නැත්තම් මෙහෙට ගහන්න දැන් එහෙටත් නැහැ මෙහෙටත් නැහැ වරද්ද ගන්න එපා අන්නේ අතීතාලේ දැක්ක ගමන් ගහන්නම හිතනවා නොගහම බෑ වගේ මොකදෝ වගේ ඒ හැංගීමෙන් නම් ගැලවෙන්න ඕන මේ දරුපටව තරුණ කොල්ල කෙල්ලොන්ට ඕන රට අපි හදන්න ඕන ඒක හදන තැනට මේ රට ගේන්න ඕන ගේන්න නම් පළවෙනි පස් පිටැල්ල පළමු පියවර තමුන්නාන්සල පංචායුදේ දිනවලා පෙන්වන්න ඕන තියන්න ඕන ඒ ජයග්‍රහණය ගේන්න ඕන අපි මේ වැඩේ කරමු මෙදා පාරේ වැඩේ කරමු කරලා ආණ්ඩුව හරවමු තමුන්නාන්සලට ඕන තැනට ගමන වෙනස කරලා ගමු මේ වැඩේ කරන්න අපිට පුළුවන් මේ බලය තමුන්නාන්සල දෙන්න තමුන්නාන්සල වෙනුවෙන් තරඟ අදින අපේ අමුතේදරු නියෝජිත සංගමයේ උපසභාපතිතුමා නිමල් විජේතුංග මැතිතුමා එතුමා දේශපාලනයට එන්න හිටියේ නැහැ එතුමා මේ දේශපාලනයට ඇවිල්ලා යටිකූට්ටු ජාවාරංකාර සිහින දැකපු කෙනෙක් නෙවෙයි. නමුත් මේ අභියෝගය දකිනකොට එතුමා මේකට කර ගැහුවා. ඒ අභියෝගය බාරගත්තා. අලුත් ඡන්ද ලකුණක් එක්ක එනවා. ඒ කියන්නේ අභියෝගයක්. අභියෝගය බාරගත්තා. මේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා එතුමාලා බොහොම ප්‍රබුද්ධ උදවිය. මේ සටන මේ අවස්ථාවය දකිනවා. මේ වැඩේ කරන්න ඕනේ කියලා දකිනවා තමන් වෙනුවෙන් නෙවෙයි. මේක රටට ඕනේ, ගමට ඕනේ. අපට ඕන ආර්ථික මාවතට මේ රට හරවා ගන්න මේක ඕනේ. ආන්න එහෙම හිතලා මේ අපේක්ෂකයෝ මේ වැඩේට බැස්සා. ඔවුන්ව ශක්තිමත් කරන්න, ඔවුන්ට ධෛර්යය දෙන්න. ඔවුන් මේ ජාතික වගකීමකට කරගහපු පිරිසක්. ආන්න ඒ නිසා ඔවුන් හුදකලා නොකර තනි නොකර හැමෝම වගකීම් කාර්යභාරය බෙදාගෙන ගමේ පිලේ හැමතැනටම ගිහිල්ලා දන්න කියන ඥාති හිත මිත්‍ර හැමෝටම මේක තෝරලා බේරලා දීලා ඡන්දේ දවසට පංචායුදේට ඡන්ද දෙන මහා සේනාවක් ජන සේනාවක් මේ බිමෙන් නිර්මාණය කරමු ඉදිරි සතිය කාමාරය තුළද ආන් මේ වැඩේ කරලා අපි අපේ අනාගත ජයග්‍රහණ ගොඩනගමු ඒ සඳහා තමුන්නාන්සලට මේ තීරණය ගන්න පුළුවන් අභියෝගයට අභියෝගෙන් උත්තර දෙමු තමුන්නාන්සල දිහා නොබලන දේශපාලන බලවේග පරද්දලා තමුන්නාන්සල දිහා බලන්න වෙන අනාගතයක් හදමු මේ ගම්බිම් නොසලකා හැරලා යන්න පුළුවන් දේශපාලනේ නැති කරමු මේ ගම්බිම් වලට දේශපාලනේ මේ ගම්බිම් වලට අවධානය අවශ්‍යතාව ඉටු කරලා මිසක් ඉස්සරහට යන්න බැරි කරමු සියලු දේශපාලන කල්ලි වලට අන්න ඒක කරන්න 21 වෙනිදාට 20 වෙනිදාට ගමක් ගමක් ගානේ ගෙයක් ගෙයක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ ගිහිල්ලා වැඩ පොලක් ගානේ ගිහිල්ලා මේ මහා ජයග්‍රහණය ගොඩනගන්න රොද බඳ ගනිමු අප කැප වෙමු රොද බඳ ගනිමු ඒ වෙනුවෙන් පෙරමුණ ගනිමු ඒ සඳහා තමුන්නාන්සලට ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා යෝධ බල යෝධ වීරිය ලැබේවා පංචායුධයට ජය වේවා
ජාතික නිදහස්තරමුණට ජය වේවා අංක 14ට ජය වේවා හේන් නායක මැතිතුන්ට ජය වේවා ඔබ සැමට ජය වේවායි පතමින් මම ඔබෙන් සමු ගන්නවා ජයෙන් ජයම වේවා